අයිබෝන් කියලා පිළිගන්න ආදරණීය YouTube යහළුවනේ යෙහෙළියනේ සියලු දෙනාම අද දවසේ තොන්න නන් ෆික්ෂන් පොතක් ගැන එහෙම නැත්නම් නන් ෆික්ෂන් පොත් කීපයකම දකින්න පුළුවන් ප්‍රධාන මාතෘකාවක් ගැන තමයි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. තමයි කම්ෆර්ට් සෝන් එකෙන් පණින්නේ කොහොමද කියලා. මුලින්ම කියන්න ඕනේ තකානේ තමයි පසුගිය දවස් තුනේම පොයින්ට් ටේබල් එක අප්ඩේට් කරන්න හැකියාව ලැබුණා. හේතුව තමයි මම නිවසේ තුල සිටියේ නැහැ ගමනක් ගියා විනෝද චාරිකාව කැලණි ප්‍රදේශයට. ඉතින් ඒ ප්‍රදේශයේදී ලබාගත් වීඩියෝ සහ මම කියවපු පොත් එක්ක තවත් වීඩියෝ එකක් ඉස්සරහ ඉදිරිපත් කරන්නම්. ඉතින් නමුත් ඕගොල්ලන් පිළිතුරු සියල්ලම ලබා දීලා තිබුණා. මම ඒක ඉතාමත් ඉක්මනින් අප්ඩේට් කරලා පහලින් පොයින්ට් ටේබල් එක එකතු කරන්නම්. අද දවසේදීත් මේ නන් ෆික්ෂන් පොතක් ගැන කතා කරන හින්දා මම හිතනවා ඕගොල්ලන්ට වැදගත් වේවි කියලා. මේක වැදගත්ද නැද්ද කියලා කොහොමද දැනගන්න කියලා බලමු අපි මේකෙදී. අපි මුලින්ම මේ වීඩියෝ එකේදී කතා කරනවා මොකද්ද මේ කම්ෆර්ට් සෝන් එකක් කියන්නේ කියලා. ඇත්තටම ඊට පස්සේ කතා කරනවා අපිටත් මේ වගේ දේවල් වෙලා තියෙනවද? එහෙම නැත්නම් කම්ෆර්ට් සෝන් එකක් කියලා තැනක අපි ඉන්නේ කොහොමද? එහෙම ඉන්නවා කියලා අපිට දැනෙන්නේ කොහොමද? ඒකෙන් ඉතින් අපිට මොනවද වෙලා තියෙන්නේ කියලා. තුනෙනට කතා කරනවා කොහොමද මේකෙන් එළියට එන්නේ කියලා. ඒක තමයි වැදගත්ම කාරණේ. අවසානයේදී අපි කතා කරනවා කන්ෆර්ට් සෝන් එකෙන් පැනනට පස්සේ අපිට මොනවද තියෙන වාසි කියන කාරණේ පිළිබඳව. ඉතින් මේ සියල්ලම කතා කරන්න මම පොත් දෙක තුනක්ම හේතු සාධකුණා. එකක් තමයි රොබින් ශර්මාගේ ස්ටනින් සක්සස් කියන කෘතියත්, ඊළඟට රොබින් ශර්මාගේම ග්‍රේට්නස් ගයිඩ් බුක් 2 එකයි. බුක් 1 එකේ තේ කන්සෙප්ට් තියෙනවා. ඒ අමතරව මොහුගේ හැම කන්සෙප්ට් එකකම, හැම මේ පොතකම මේ සරල අදහස, මේ කියන කතන්දරය අමතර සැතපුමක් දිවීම, ඊට අමතරව කොහොමද අපි මේ සුවපහසු කලාපෙන් බැහැර වෙන්නේ කියන කරුණු කාරණා අන්තර්ගත කරලා තියෙනවා. මොහුගේ විතරක් මේ අර ස්වයං උපදේශන ලබා දෙන, තමන්ගේ ජීවිතයේ සාර්ථකත්වය කිරීම සඳහා අවශ්‍ය වෙන මාර්ගෝපදේශකත්වය ලබා දෙන කතුවරුන් හැම ගණනාවක, බොහෝ ගණනාවකදීම අන්තර්ගත කරලා තියෙනවා මේ කරුණ. ඉතින් මට මුලින්ම මේ කම්ෆර්ට් සෝන් එක ගැන කතා කරන්න කලින් ඕගොල්ලොත් එක්ක පොඩ්ඩක් කතා කරොත් එහෙම බලන්න මෙන්න මේ දේවල් ඕගොල්ලන්ට දැල්ලා තියෙනවද කියලා. එකක් තමයි අලුත් දෙයක් ඔන්න කරන්නට අදහසක් ඔළුවට එනවා. මෙන්න මේ වගේ නියම අදහසක්, මරු අදහසක්, මේකෙන් කීයක් හරි හම්බ කරන්න පුළුවන්, මේකෙන් අලුත් දෙයක් නිර්මාණය කරන්න පුළුවන්, මේකෙන් මේ වගේ දෙයක් වෙයි. ඒක පස්සේ අපි ඒක පටන් ගන්නට උත්සාහ කරමින් කල්පනා කරනවා මෙන්න මෙහෙම කරන්න පුළුවන්, මෙන්න මේ වගේ බජට් එකක් අපිට ඕන වෙයි, මේක මම මේෙන් ඉල්ල ගන්නවා, මෙන්න මෙදාට පටන් ගන්නවා. ඊට පස්සේ ඔන්න ටික කාලයක් ඕක විදිහට ටික දවස් අපි ගණක් වෙන්න පුළුවන්, විනාඩි ගණක් වෙන්න පුළුවන්, දවස් ගණක් වෙන්න පුළුවන්. අපි එහෙම හිත හිත ඉන්නකොට ඊට පස්සේ එකපාරට එය කරන්නට බැරි අදහස් ටික අපේ ඔළුවට එනවා. මෙන්න මෙහෙම වුණොත් මට මෙන්න මෙහෙ යන්න වෙනවා, මෙන්න මෙහෙ යන්න වුණොත් එහෙනම් මට වාහනයක් නැහැ. එහෙම නැත්නම් මම මේ බිස්නස් එක කරන්න ගියොත් මට සල්ලි ඕන වෙනවා, සල්ලි ඕන වුණොත් මට ණයට ගන්න වෙනවා, දැන්ටත් ජොබ් එක කරගෙන ඉතමත් අමාරුයි, ඉතින් කොහොමද මම ණය ගෙවන්නේ? එහෙම නැත්නම් මට මේ සඳහා අවශ්‍ය වෙනවා මෙන්න මේ මූලික ප්‍රාග්තන, එහෙම නැත්නම් මේ අවශ්‍ය වෙනවා මේ වගේ බාණ්ඩ ටිකක්, මට ඒව ගන්න නම් පිටරටත් එක කනෙක්ට් වෙන්න වෙනවා, මාකට් එකක් මේ වෙනකොට හැදිලා නැහැ, ඉතින් කොහොමද මම කඩයක් දාන්නේ? ඔන්න ඔය වගේ එකපාරට අදහස් කීපයක් එනවා. අපි මෙන්න මේ අදහස් ටිකට අපි සාමාන්‍යයෙන් කියන ඇනලයිස් පැරලයිස් අවස්ථාව කියලා. ඕනෝට වඩා අපි දෙයක් කරන්න යද්දී අපේ මොළේ විසින්ම ඍණාත්මකව මේක වෙන්න බැරි අවස්ථාව ලොකුවට පෙන්නනවා. ඒක තමයි සාමාන්‍ය මොළේ හැටි, බ්‍රේන් එක හැමතිස්සෙම උත්සාහ කරන අපිව සේෆ් සෝන් එකේ, එහෙම නැත්නම් ආරක්ෂාකාරීව කියලා. ඒ නිසාම හතරවෙනි වීවරට වගේ වෙනකොට එම වැඩේ නොයදගත් කියලා අපිට හිතෙනවා. ඒ කියන්නේ ඒක හරියන වැඩක් නෙමෙයි. එහෙම නැත්නම් මේක වැඩක් නැහැ, ඊට වඩා මට වැඩ තියෙනවානේ. ඊට පස්සේ හිතෙන්න පුළුවන් නෑ, දැන්ට ඇත්තට මහන්සි වෙන්න ඕනේ, මට තියෙන මුදල් ගාන හොඳට මැති, එහෙම නැත්නම් මම මේ ජීවත් වෙනවානේ සතුටින්. මේක තමයි හැමෝගේම අදහස. අන්තිමට අපි කියනවා අවුලක් නෑ, අපි ඕවා කරන්න ඕනේ, අපි සතුටින් ඉන්නවා කියලා. ඒ වගේ අදහසක් අන්තිමට අපේ ඔළුවට එනවා. එහෙමත් නැත්නම් මෙහෙම දැනලා ඇති ඔයගලන්ට, අලුත් දෙයක් කරන්නට ඔන්න අදහසක් එනවා. ඒ පටන් ගන්නට උත්සාහ කරමින් කල්පනා කරනවා කොහොමද කරන්නේ මෙහෙම මේවයි කියලා ප්ලෑන් උත් ගහනවා. ඊට පස්සේ ඒක හිතනවා මම හෙට ඉඳලා මේ වැඩේ පටන් ගන්නවා කියලා ඔන්න වෙලාවකුත් දානවා. හෙට මොකක් හරි වැඩක් වැටෙනවා. ඉතින් වැඩක් වැටුණාට පස්සේ අනිවාර්යයෙන්ම ඒක කරන්නට උත්සාහ කරන් ඉන්නවා. නමුත් ඒක නොහැකුණාම අපි ඊට හිතනවා සති අන්තයේ සෙනසුරාදා නිවාඩුනේ ගෙදර ඉඳ ගමන් මේක කරනවා කියලා. ඊට පස්සේ හිතනවා නෑ නෑ මට සෙනසුරාදා මෙන්න මේ වගේ වැඩ ටිකක් කරනවා, මම පෝයට අනිවාර්යයෙන්ම පටන් ගන්නවා කියලා. අවසානයේදී කවදාවත් ඒ වැඩේ පටන් නොගෙනපු අවස්ථා අනිවාර්යෙන් තියෙන්න පුළුවන්. ඊට පස්සේ ටික කාලයක් යනකොට ඒ අදහසම තව කෙනෙක් විසින් ක්‍රියාත්මක කරනවා දැක්කට පස්සේ දුක හිතෙලා, අයියෝ මට මේක මීට කලින් කරන්නට තිබුණා නේද කියලා වගේ හැඟීමක් හිතෙන්නට පුළුවන්. ඇයි මෙහෙම දේවල් වුනේ? මෙන්න මේ දේවල් වෙන්න පම් පොඩි උදාහරණයක් කියන්න. මෙන්න මේක ඇත්තම ඇත්ත කතාවක්, ඔයගොල්ලෝ හොයලා බලන්න. ඇත්ත කියන්නේ සාමාන්‍යයෙන් දකුණ මේ අග්නිදිකාසයාවේ හැරි මේ ලංකාවේ වුණත් සාමාන්‍යයෙන් අලින් බලාගනිද්දී පොඩි කාලෙදි මේ වගේ දැන් ඡායාරූප වෙනවා ඇති. මේ අලියව ගෙට ගහලා තියෙනවා කුඩාම කුඩා කූන් එක. මම නැත්තම් කුඩාම කුඩා ආදරකේ ගෙට ගහලා තියෙනවා ලණුවක් දාලා. ඉතින් ඕගලන්ට බැලුව බැල්මටම පේනවා මේ අලියට මේ ලණුව කඩාගෙන යන එක ඇත්තටම කිරි කජු කනවා වගේ වැඩක් කියලා ඉතාමත් පහසුයි.
නමුත් මේ අලියට නමුත් මේ අලියට මේ විදියට මේ ලණුව කඩාගෙන යන්න බැරි වෙලා තින්නේ ඇයි හේතුව බැලුවට පස්සේ මේ අලියාගේ කුඩා කාලෙදී කුඩාම කාලෙදී පැටියා කාලෙදී මේ අලියව ගෙට ගහලා තියෙනවා මෙන්න මේ වගේම කූණක ඉතමත් හදට ඉතමත් හදට ගෙට ගැහුවට පස්සේ අලිය උත්සාහ කළා තිනවා කීප අවස්ථාවක්ව කැරකි කැරකි මේ ලණුව කඩාගෙන නිදහස් වෙන්නට අන්තිමට ඔහොම ගියාට පස්සේ මේ අලියට කරන්න බැරි වෙලා තිනවා මේ වැඩේ බැරුණාට පස්සේ අලියාගේ මොළේ විසින්ම පිළිගන්නවා මේ ලණුව කඩන්නට බැරි දෙයක් කියලා අලියා හොම වර්ධනය වුණාට පස්සේ අවසානයේදී අලියා මහා සද්දන්ත කුලේ හස්ති රාජයෙකු බවට පත් වුණත් අර මොලේ තැම්පත් වෙලා තියෙන සිතුවිල්ල අනුව අලියා හිතනවා මේ ලණුව මට තාම කඩන්න බෑ කියලා එයා උත්සාහ කරන්නේ නැහැ. ඔන්න ඔය 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 සබ්කන්සෙප්ට් එකේම නැත්නම් අපි කියව යටිසිතේ පැලවෙච්ච මේ සිතුවිල්ල කොයිතරම් දුරට මේ හස්ති රාජයව පාලනය කරනවද කියලා බැලුවොත් ඔයගලන්ට තේරෙවි. ඒ වගේම තවත් මම උදාහරණයක් දෙන්නම්. මේකත් පරීක්ෂණාත්මකව කරපු උදාහරණයක්. ඒ තමයි සාමාන්‍යයෙන් අපි හිතමුක අඩියකට විතර පයින්න පුළුවන් ගෙම්බෝ ඉන්නවා. සාමාන්‍ය අඩියක විතර ප්‍රමාණයකට අපි තනක උඩ පැනීමට හැකියාව තියෙන ගෙම්බන් ඉන්නවා කියලා. මේ ගෙම්බොන් ටිකක් අල්ලගෙන මේ ගෙම්බොන් බෝතලයකට දාලා මේ බෝතලේ හිතන්න සෙන්ටිමීටර් 15ක් විතර කියලා. මේ සෙන්ටිමීටර් 15ක් විතර බෝතලයට දාලා මේගොල්ලන්ව වහලා තියෙනවා. අපිස්ම ගන්න පුළුවන් විතර වහලා තියෙනවා. ගෙම්බෝ අවස්ථා කීපයකම මේ උඩ පැන පැන උත්සාහ කරනවා මේකෙන් එළියට පයින්න. අන්තිමට එළියේ පයින් පයින් අවස්ථා හැම අවස්ථාවකම අර පියන වැදිලා නැවත ගෙම්බ මේ බෝතල ඇතුළටම පතිත වෙනවා. අවසානයේදී මෙයා නිගමනයකට එනවා මේක තමයි මෙතනින් එහාට පයින්න බෑ කියන කතන්දරේ. අන්තිමට විද්‍යාඥයෝ කරපු දේ තමයි මේ බෝතලේ මූඩිය විවෘත කළා. බෝතලේ මූඩිය විවෘත කළාට පස්සේ ගෙම්බොන්ට පයින් අවස්ථාව දුන්නම ගෙම්බු හරියටම පයින්නේ අර බෝතල් කටේ කට ගාවට වෙනකම් විතරයි. මූඩිය ගාවට වෙනකම් විතරයි. එතනින් එහාට ගෙම්බොන්ට පැනීමේ හැකියාව සම්පූර්ණයෙන්ම නැති වෙලා තියෙනවා. වෙනත් ගෙම්බෙක් ගෙනල්ලා බැලුවොත් මේ ගෙම්බට පයින්න පුළුවන් අඩිය නම් මෙයා මේ සෙන්ටිමීටර් 15කින් තමන්ගේ තෘප්තිමත්භාවයේ සකසාගෙන ඉවරයි. ඇයි එහෙම දෙයක් උනේ? අන්න ඒ දේ තමයි අද දවසේ අපි කතා කරන්න යන්නේ. අපි අද කතා කරන්නේ මේ කම්ෆර්ට් සෝන් එක. අර අලියට වෙච්ච කම්ෆර්ට් සෝන් එක. අර ගෙම්බට වෙච්ච කම්ෆර්ට් සෝන් එක. මේ අපිට සමහර වෙලාවෙදී ගල් ගහිලා අපිව හිර වෙලා අපිට තවත් දෙයක් අලුත් දෙයක් කරන්නට බැරිව අපිව නවත්වන කම්ෆර්ට් සෝන් එක ගැන තමයි අද දවසේදී කතා කරන්නේ. ඉතින් වීඩියෝ වැඩසටහන අවසන් වෙනකම් බලලා ආරාධනා කරනවා සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම කමෙන්ට් කරන්න පුළුවන් තවත් මේ වගේම වැදගත් කරුණු කාරණා මම ඉදිරියේ ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේමයි විනෝද වීඩියෝ එකක් නැත්නම් සින්දුවක් ෂෙයා කරනා වගේව මේකින් අනෙක් අයකට යම් කිසි පොඩි හෝ දෙයක් සිද්ධ වෙනවා නම් මම කැමතියි ඔයගලන්ට යෝජනා කරන්න මේක ෂෙයා කරලා බලන්න. තවත් කෙනෙකුගේ ජීවිතය වෙනස් කරන්නට පොඩි හැම් දෙයක් හරි කරන්න පුළුවන් නම් ඒක ලොකු දෙයක්. ඉතින් ඔන්න මම කතාවෙන් පටන් ගන්නම්. කොහොමද මේ කම්ෆර්ට් සෝන් එකෙන් පයින්නේ? දැන්ටමත් පේන වැදිනේ සුප්පෝක භෝගී අපි කලාපයක ජීවත් වෙනවා. අපි හැමදාම කැමති උදේ අටට ගියා රස්සාවට. ඊට පස්සේ හවස 5-6 වෙනකොට රස්සාව ඉවර වෙලා ආවා කියලා හිතන්නකෝ. ඊට පස්සේ වොෂ් එකක් දාලා කැම්පි ගන්න අරගෙන ටීවී එක ඉස්සරහා ඉන්න. ඊට පස්සේ ඒකේ තියෙන නාට්‍ය අපයත් දෙකක් බලලා නැවත අපි ඇඳට ගිහිල්ලා නිදිය ගන්න. අපි හිතන්නකෝ මෙන්න මේක තමයි අපේ කම්ෆර්ට් සෝන් එක. අපි සෙනසුරාදා දිනට වැඩිපුර නිදිය ගන්නවා වෙන්න පුළුවන්. ඊට පස්සේ ඒ දවසේ පොඩි පොඩි දේවල් ටිකක් කරනවා වෙන්න පුළුවන්. ඊට පස්සේ නැවත සුපුරුදු කම්ෆර්ට් සෝන් එක යනවා. මේ සැප පහසු සුව පහසු කලාපෙන් අපි පනින්න හරි බයයි. එහෙම කියනවට වඩා හරිම උත්තරේ තමයි මේ අපි සුව පහසු කලාපෙන් අපිට පයින්න දෙන්නේ නැහැ කිව්වොත් වඩා නිවැරදි. දැන් ඕගොල්ලෝ කල්පනා කරන්නේ මගේ ජීවිතේ මොමනේ පාලනය කරන්නේ? කවුද මේ මේකෙන් පයින්න ඉඩ දෙන්නේ නැත්තේ? අපේ මොළේ විසින්මයි, අපේ හිත විසින්මයි මේකෙන් එළියට පයින්න දෙන්නේ නැත්තේ. හැබැයි මේ කම්ෆර්ට් සෝන් එකෙන් එළියට පැනපු ගමන් අපිට තේරෙනවා අපි මේ ඉන්නේ කම්ෆර්ට් සෝන් එකක නෙමෙයි, සුව පහසු කලාපේ නෙමෙයි. දාඩිය දාන්න ගන්නවා, එහෙම නැත්නම් හાર્ට් බීට් එක වැඩි වෙනවා. හිතාගන්න ඉන්ටර්වයුව එකක් මොකක් හරි උත්සවයකට ගිහිල්ලා ප්‍රධාන වශයෙන් කතාවක් කරන්න දුන්න වෙලාවක වගේ. එතකොට අපි මේ කම්ෆර්ට් සෝන් එක හරි අමාරුයි අපිට දරාගන්න. සිතින් හිතුවිලි ගණනාවක් පොම්ප කරනවා. අපි උත්සාහ කරනවා නැවත අර කම්ෆර්ට් සෝන් එක ඇතුළටම රින්ග ගන්න. ඉතින් රින්ග ගත්තට පස්සේ සුපුරුදු විදියට යනවා. මේකේ තියෙන ගැටලුව තමයි discomfort එකකදී විතරයි අපිට signal එකක් එන්නේ. එහෙම නැත්නම් අපි comfort zone එකකින් එළියට බැස්සම විතරයි අපිට signal එකක් වෙන්නේ. stress එකකින් හරි ශාරීරික පොඩි ගැටලුකාරී තත්ත්වයකින් හරි බඩ රත් වෙනවා හරි gastric වැඩි වෙනවා හරි වගේ දෙයකින් අපිට signal එකක් දෙන්නේ discomfort zone එක. එහෙම නැත්නම් සුවපහසු කලාපෙන් බැහැර වුණොත් විතරයි. කොයිතරම් සුවපහසු කලාපේ ඇතුලේ හිටියත් ඔයගලන්ට එහෙම එකක් දැනෙන්නේ නැහැ. උදාහරණයක් TV series එකක් බලන්න ගියොත් Netflix එකේ ඒක ඉවර වෙනකම්ම season එකම ඉවර වෙනකම් පාඩුවේ බලාගෙන යන්න පුළුවන්. එහෙමත් නැත්නම් TV එකේ යන ප්‍රෝග්‍රෑම් එකක් මූවි එකක් ඇඩ් කොච්චර ගියත් මොනවා වුණත් අපි ඒක
ඉවර වෙනකම් බලන් ඉන අපිට දන්නෙත් නෑ වෙලාව ගියාද කියලා. එහෙම දෙයක් වෙන්නේ ඇයි? හෙත් එහෙම වෙන්න බලපාන ප්‍රධානම හේතුව තමයි මේ කම්ෆර්ට් සෝන් එකේදී අපිට ඇත්තටම සිග්නල් ලබා දෙන්නේ නෑ. නමුත් අපි නොදැනුවත් මේ ඩිස්කම්ෆර්ට් එහෙම නැත්නම් සුවපහසු කලාපයෙන් බැහැර වෙච්ච ගමන්ම අපි නැවත මෙතනටම කැරකිලා එනවා. උදාහරණයක් විදිහට මම මේ දාලා තියෙන ටික ඇමරිකාවේ ටිකට් එකක් කාටත් මේක ප්‍රශ්නයක් නොවෙන්න මේ ඇමරිකාවේ ටිකට් එකක් දැම්මා. හේතුව තමයි මේ ලොතරැයි ටිකට් දිනපු ඇමරිකාවේ අය හොයාගෙන තියෙනවා. ඒගොල්ලෝ මේ අධික මුදලක් අපිටම ඩොලර් මෙතන තියෙනවා ඩොලර් මිලියන 12.5ක ටිකට් දිනුමක් ලැබපු කෙනෙක් කවුරු හරි වේවා. ඒ ඔහු තමන්ට මේ ලැබුණු අධික මුදල් ප්‍රමාණය පිළිබඳව ඩිස්ක් ඒ කියන්නේ සුවපහසු කලාපෙන් බැහැර වෙනවා. ඒ බැහැර වෙලා හොයාගෙන තියෙන දේ තමයි එහෙම ෂණිකව ධනවත් වෙච්ච සියලු දෙනා අවුරුදු 5ක් ඇතුළත නැවත තමන්ගේම මුල් තත්ත්වයටත් වඩා පහළට ඔහු මුල් තත්ත්වයටපත් වෙනවා. එහෙම වෙන්නේ ඇයි? හේතුව තමයි අධික මුදල් ලැබීම කියන එක ඒගොල්ලන්ට ඩිස්කම්ෆර්ට්. එහෙම නැත්නම් ඒගොල්ලන්ගේ සුවපහසු කලාපෙන් බැහැර. දැන් අපිට hina යන්න පුළුවන්. දෙයනේ අපි මේ එදා වෙල ඉතාමත් අමාරුවෙන් හොයාගෙන කනවා. එහෙම නැත්නම් අපි හම්බ කරන්නේ ඉතාමත් අමාරුවෙන්. කවුද මේ සල්ලි ලැබුණට පස්සේ ඩිස්කම්ෆර්ට් වෙන්නේ? එහෙම නැත්නම් සල්ලි ලැබුණට පස්සේ කවුද මේ සුවපහසු ජීවිතයක් ගත කරන්න බැරි කියලා හිතෙන්න පුළුවන්. නමුත් ඒක ඇත්තටම කිව්වොත් එහෙම මේ විදියට අධික මුදලක් ලැබීම හෝ වේවා, අලුතෙන් වාහනයක් ගැනීම වේවා, එහෙම නැත්නම් ගත්තොත් එහෙම රෙස්ටුරන්ට් එකක් වේවා, අලුතින් යාළුවෝ හම්බ වීම අපි පොඩ්ඩක් ඇත්තටම කිව්වොත් එහෙම අපේ සුවපහසු කලාපෙන් බැහැර වෙනවා. ඒකයි ඇත්තම කතාව. සුපුරුදු පරිදි හැමදාම කන රෙස්ටුරන්ට් එකේ හැමදාම ආහාරයට ගන්න කඩේ ඇරෙන්න වෙන කඩේකට යනකොට පොඩි චකිතයක් දැනෙනවා. ඒකේ කෑම කොච්චර හොඳුණා පොඩි හරි ලුණු හරි අඩුවක් වගේ දැනෙනවා. එහෙම නැත්නම් හැමදාම හම්බ වෙන යාළුව ටික නැතුව වෙන කවුරු හරි සෙට් වුණොත් කණ්ඩායම ගෲප් වර්ක් එකකට මුල ඉඳලා මේ කණ්ඩායම ඉන්න يعني අපි අමුතු ගතිය, අලුත් ගතිය සහ හිර වෙච්ච ගතිය ඔයගොල්ලන්ට දැනෙන්න පුළුවන්. හැමදාම භාවිතා කරපු නෝමල් වාහනේ ඇරෙනකොට අලුත් වාහනයක් වගේ drive කරන්න දුන්නොත් එම් මේ හැඟීම මැටි වෙනවා. මේක තමයි brain එක විසින් අර අපිට ඕගලන්ට habit ගෙන කියලා දීලා තියෙන පුරුදු ගෙන කියලා තියෙන වීඩියෝ එක. එතකොට මේ මම මෙතනින් සඳහන් කරන්නේ මේ පුරුදු ගෙන කියන වීඩියෝ එක. ඉතින් මේ habit ගෙන පුරුදු ගෙන කතා කරපු වීඩියෝ එකේදී මම කියලා තියෙනවා අපේ හැම තිස්සෙම brain එක උත්සාහ කරන්නේ කලින් කරපු දේම නැවත කරන්න. අලුත් දෙයක් එනකොට බ්‍රේන් එකට මොලේට හිතා ගන්න බෑ මොකද්ද මේ පැටර්න් එක මොකද්ද මේ කරන්න යන්නේ. එතකොට අපි සම්පූර්ණයෙන්ම අර කම්ෆර්ට් සෝන් එකෙන් එළියට ඇවිල්ලා. ඉතින් ඔයගොල්ලෝ කම්ෆර්ට් සෝන් එකෙන් එළියට ආව ගමන් ඔයගලන්ට මේක තේරෙනවා මම ඉන්නේ සුවපහසු කලාපෙන්නේ මේ දැන් මේ අලුත් දෙයක් කරන්න යන්නේ කියන කතාව. නමුත් එහෙම වෙච්ච ගමන් අපි නැවත අර සුවපහසු කලාපේ කම්ෆර්ට් සෝන් එක ඇතුළට ගියාම අපි හැමදාම same believe හැමදාම හිතන්නේ එකම දෙයක් ගැන. සේම් ටොක්ස් හැමදාම හිතන්නේ අපි හැමදාම කතා කරන දේවල් එකම එක්කෙනත් එක දේශපාලනය ගැන 2015 දීත් කතා කරනවා 2011 දීත් කරනවා 2020 දීත් ඒ දේම ක්‍රිකට් ක්‍රීඩාව ගැන එදත් එහෙම අදත් එහෙම. ඊළඟට අපි හැමදාම කරන්නේ එකම දේ. ඉතින් මේ එකම දේ කිරීම එකම දේ හිතීම එකම දේ කතා කිරීම මේකත් එක්ක 145 මම පෙන්නුවා ඊයේ දවසේ කරපු දේවල් කලින් තිබුණු පුරුදුමයි අපේ ජීවිතේ එකතු වෙන්නේ. ඉතින් මේක ලූප් එකක්. අපි කියනවා නැවත නැවත එකම දේ සිද්ධ වෙනවා කියලා. උදාහරණයක් මම දක්ෂ නැහැ කියලා මගේ හටි හිතේ කවුරු හරි ගේ හිතනවා හැමතිස්සෙම හිතනවා. මම විභාගයකට දක්ෂ නැහැ, මම ක්‍රීඩාවට දක්ෂ නැහැ, මට ව්‍යාපාරේ දියුණු කරන්න දක්ෂ නැහැ, මට මුදල් හම්බ කරන්න දක්ෂ නැහැ කියලා හිතෙනවා. හිතිච්ච එක යටි හිතෙන් පිළිගන්නවා මම ඇත්තටම දක්ෂ නැහැ කියලා. එහෙම යටි හිතින් පිළි අරගෙන දක්ෂ නැති විදිහටම ක්‍රියා කරනවා. පර්ෆෝමින් කෙලින්ම නිල්, පර්ෆෝමින් කෙලින්ම අඩු වෙනවා. මාක් ෂීට් එක අඩු වෙනවා. එහෙම වුණාම කියනවා පර්ෆෝමින් අඩු වෙන හින්දා නැවත අපි හිතනවා හරිනේ මං හිතුවා හරි මෙතන මගේ ලකුණු අඩුයි මට හම්බ වෙන්නේ මේ වගේ ගාන මට මෙන්න මේ වගේ තැනක දින්නේ ඉතින් මට මේක කොහොමද ලබා ගන්න කියලා අන්නේ කම්ෆර්ට් ගතිය සම්පූර්ණයෙන්ම ඔක් කැරකි 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 ලූප් එකක් විදියට එනවා. ඉතින් අපි හැමදාම එකම තැනක හිර වෙලා තියෙනවා. ඉතින් මෙන්න මේ කාරණයට අපි අනිවාර්යෙන් වෙනස් වෙන්න ඕනේ. කොහොමද වෙනස් වෙන්නේ? මේක වෙනස් වෙන ක්‍රම තුනක් තියෙනවා. ක්‍රම තුනක් තියෙනවා වෙනස් වෙන. දැන් මම මේ වීඩියෝ එකේ වැදගත්ම හරය ගැන ඉදිරිපත් වෙන්නේ. කොහොමද කම්ෆර්ට් සෝන් එකෙන් එළියට බහින්න. එක තමයි ඇෆර්මේෂන්. එහෙම නැත්නම් අපි කියනවා සාමාන්‍යයෙන් අපි භාවිතා කරද්දී අපේ මේ චේන්ජ් එකක් බලාපොරොත්තු වෙනවනම් අනිවාර්යයෙන්ම අපි ඒක හිතන්න පුරුදු වෙන්න ඕනේ. මේක පොසිටිව් තින්කින් වලට සමානයි. එතකොට මේ හිතීම ඔයගලන්ට අනිවාර්යෙන් හිතලා නවත්තන්න එපා. ආදරණීය යහළුවනේ ඉහළින් නංගියේ මල්ලියේ කොළයක් තියාගන්න. මම අනිවාර්යෙන් ඔයගලන්ට රෙකමන්ඩ් කරනවා අනිවාර්යෙන් යෝජනා කරනවා තමන්ටම කියලා පර්සනලි ඩයිරියක් තියාගන්න. නැත්නම් ජර්නල් බුක් එකක් තියාගන්න. එයි මං එහෙම කරන්නේ. හැම දෙම
फेस्बुक के अपने लियान अभी लियान लिवत एक लबन अनेकु प्रतिचार हरिम वैडाक प्रतिक्षेपित प्रतिचार लबन आरती आलुवांग इध मे प्रतिक्षेपित मैंने प्रतिचार वाले बल बला इन तो डायरी नोट जर्नल अनिवार्य तमंट अवश्यकर तमंटे अटसी रोपण करवश्य ए हंगी मियान ए हंगी मियान को पॉजिटिव थिंकिंग लियान को अनिवार्य मम कियन वचने भाविता कल लियान मम कील मट दिन दे मे मुहते इलेट लियान मम संपूर्ण उदाहरण देना मे लियान को वर्तमान कालेन लियान उदाहरण कोया गंड बलपुरुत्न पुनः लसन मलसन कारक मे लसन मलसन कारक गंड बलपुरुत् मत लसन लसन कारक बल गंड बलपुरुत मस दाकिदुलाद पाकि वेपुला नवत वाले मम लसन कारक पदगिनेट वर्तमान काल हंगी मट अणु वोट पुलवा ये फील ये धन गति विधियटम सीतट यटि सीतट कावर्द गंड තුන්වෙනි කාරණය තමයි නෝ සේ නෝ. ඒ කියන්නේ ඒකේ තේරුම කිසිම වෙලාවක නෙගටිව් පදයක් මේක ලියන්න එපා. උදාහරණයක් විදියට මම තවදුරටත් බය නැහැ කියලා වගේ එකක් ලියන්න හදන්නවත් එපා මේ ඔගොල්ලෝ ලියන ලිස්ට් එකේ. ඇයි? යටිසිත හඳුරන්නේ නැහැ නැහැ කියන පදය. යටිසිත හඳුරන්නේ වචන විතරයි. එතකොට මම බය නැහැ කියනකොට මම බය කියන කෑල්ල තමයි යටිසිත අල්ලගන්නේ. हर ये हिंद मत मम धन मम दुपत् ने कीन लिया कोई वेला दुपत् कीन क्या तम अलग मम धन वत् मट साली वेल वटिनाकम धन मट साली वेल जीवत्न हेटी धन ये मैंने तम मम निरो मम निरोगी मत मट सातुटीन जीवत्न पुलवांग शरीर अतीन अन्वे ये भावित आकर अभी नो कीन पद या दाने इवे मैं लियान लिस्ट के लिया කෙටියෙන්ම ලියා ගන්න ඉතමත් මේ යුනික් විදියට ඊළඟට ස්පෙસિෆික් කියලා හඳුන්වන්නේ විශේෂණ පදයක් දාන උදාහරණයක් විදියට ඔයා කාර් එකක් ගන්න බලාපොරොත්තු වෙනයි කාර් එකේ පාට ලියන්න මේව මැවෙනවා යටිසිතේ නිදේ ගත්තට පස්සේ යටිසිතේ කෙලින්මේ රූප රාමු සමහර විට ඔයගලන්ට පෙන්눔 කරනවා ඉතින්ද පුළුවන් තරම් ඔයක විස්තරාත්මක විශේෂ විදියට ලියන්න ඔයගොල්ලෝ බලාපොරොත්තු වෙනවා නම් රුපියල් යම් කිසි මුදලක් ඒ මුදල ලියන්න රුපියල් ලක්ෂයක් මම ලබන අවුරුද්දේදී එකතු කරගන්න බලාපොරොත්තු වෙනවා කියලා ලියන්න. එහෙම නැත්නම් මගේ වැටුප රුපියල් 30,000 ඉඳලා 50,000 දක්වා වැඩි කරනවා කියලා එහෙම හිතන්න. එතකොට ඒ විශේෂණ පදයට පුදුම වටිනාකම යටි හිතෙන් දෙනවා. ඊළඟට හැමදෙසෙම ඇක්ෂන් වර්ඩ් එකක් ලියන්න. ඒක තමයි මම මේක කරගන්නවා කරනවා කරමින් ඉන්නවා වගේ මේ වර්තමාන කාලයෙන් ඇක්ෂන් එකක් දාන්න. එවගේම හැංගීමක් දනවන්න. මොකද ඔය හැංගීම් වලට පුදුමාකාර විදියට අපේ යටිසිත උත්තර දෙනවා. ඒ කියන්නේ සතුටක් දැනෙනවා කියන වගේ වචනයක්. එමු නැත්තම් ප්‍රීතිමත් වෙන්නවා කියලා. ඒක නිතරංගේම නිතරංගේම වගේ දිගින් දිගටම දිගින් දිගටම අපේ යටිසිතට එනකොට යටිසිත මේක පිළිගන්නවා. ඒ හින්දා ඕගොල්ලෝ අද මාර්තු මාසේ පළවෙනිදා හොඳ දවසක් ආයිත් හෙට වෙනකන් ලබන මාසේ වෙනකන් අලුත් අවුරුද්ද වෙනකන් ඉන්න එපා. මේ ලෝකේ හැටියට අපිට ඉදිරිය ගැන කියන්න බෑ. නොහිතූ දේම සිදුවෙන නොපැතූ දේම සිදුවෙන පතන දේ සිදු නොවන ලෝකෙක අපි මේ ඉන්නේ හින්දා ඔයගොල්ලෝ උත්සාහ කරන්න මේ මොහොතේ මේ දැම්ම මේ ලිස්ට් එක හදා ගන්න ඔයගොල්ලෝ අතව අවුරුද්දකින් අවුරුදු පහකින් කරන්නට බලාපොරොත්තු වෙන පොඩි වාක්‍ය කීපයක් ලියාගෙන කාගෙන්වත් දඩමුදලක්වත් කාගෙන්වත් හාස්‍යයකටත් කාගෙන්වත් විහිළුවකටවත් භාජනය වෙන්නේ නැහැ ජර්නල් බුක් එක ගන්න ඩයරි එක ගන්න තමන් බලාපොරොත්තු වෙන දේවල් කීපයක් ලියා ගන්න ලියලා මේ දේවල් හරියටම කරොත් මම වගේ කියනවා අනිවාර්යෙන් සිද්ධ වෙනවා කියලා හේතුව ඇත්තටම පෞද්ගලිකව මගේ ජීවිතේ මෙන්න මේ දේවල් කරලා තියෙනවා උදාහරණයක් විදිහට මට පෙන්වන්න බෑ මගේ බිත්තිය මේ වෙලාවේදී බිත්තියේ මම ඉතාමත් කැමැත්තෙන් ඉන්න දනවතුන් කීප දෙනෙක්ගේ ඡායාරූප තියෙනවා ඔවුන්ගේ ප්‍රධාන ප්‍රකාශ තියෙනවා ඒ එතකොට ඊළඟට මේ මොටිවේෂන් වාක්‍ය කීපයක් තියෙනවා ඒ වාක්‍ය නැවත නැවත නිතරකින් දකිනකොට අපේ යටිසිතේ අර සිතුවිල්ල අර රූපය අර හැඟීම අර පෞරුෂත්වයේ ඒ විදිහටම ගොඩනැගෙන්න උත්සාහයක් දරනවා දෙවෙනි කාරණය තමයි දෙවෙනි පියවර තමයි විෂුවලයිසේෂන් ඕගොල්ලෝ අර ලියපු දේ හැකිනම් මං කියනවට ඔගොල්ලෝ භාවිත කරන් ඩ්‍රීම් බෝඩ් එක ඒ කියන්නේ මොකද්ද කියලා තව වෙනම වීඩියෝ එකකින් කියන්න ඕගලන්ට අවශ්‍ය නම්
සාක්ෂිත් එක්ක උදාහරණත් එක්ක ලෝකේ ඩ්‍රීම් බෝඩ් එකක් භාවිතා කරපු අය ලෝකේ ජයගත්ත විදිය උදාහරණත් එක්ක ඉස්සරහට පවසන්නම්. නමුත් දැනට ඕගොල්ලන්ට පුළුවන් ඕගොල්ලන්ගේ ලැප්ටොප් එකේ ෆෝන් එකේ වෝල්පේපර් එකට ස්ක්‍රීන් එකට දාගන්න තමන් බලාපොරොත්තු වෙන ප්‍රධාන ඉලක්කය. උදාහරණ හොඳ ජොබ් එකක් ගන්න හොඳ ජොබ් එකක් කරන කෙනෙකුගේ පර්සනලිටි එකක් ඒ රූපයක් ඉදිරියට දාන්න. එමෙ නැත්නම් හොඳ කාර් එකක් ගන්න බලාපොරොත්තු වෙන ඒ කාර් එකේ පාටට සමාන ඒ කාර් එකේ මොඩල් එකට සමාන ෆොටෝ එකක් ඩෙස්ක්ටොප් එකේ නැත්නම් ෆෝන් එකේ දාන්න. ඒ විතරක් නෙමෙයි ඔයාලට පුළුවන් නම් චිත්‍ර අඳින්න පුළුවන් නම් ඕගොල්ලන්ට ඇත්තටම කටුවට හරි කමන්නේ නැහැ. ඕගොල්ලන්ට දැනෙන දේ, ෆීල් වෙන දේ අඳින්න. ඒ කියන්නේ ඕගොල්ලන්ට බලාපොරොත්තු වෙන දේ හැඟෙන විදිහ. ඒ කියන්නේ අනිවාර්යෙන් අදරණීය අහලුවනේ යෙහෙලින් අංගිමාලි, අපි සාමාන්‍ය විෂුවලයිසේෂන් නැත්නම් විෂුවල් සත්තු, අපි හෝමෝ සේපියල විදිහට අපිට ඕනේ අපි බලාපොරොත්තු වෙන දේ ඇස් දෙකෙන් දකින්න. එහෙම නැත්නම් අපි පිළිගන්න. ඒක තමයි ලෝක සම්මතය අපි මෙහැදිලා තියෙන විදිහ. එතකොට ඕගොල්ලන් දකින්න දැනෙන දේ, ඕගොල්ලන්ට ඕන දේ ඕගොල්ලන්ගේ ඇස් දෙකට පෙන්වන්න. කාර් එකක් නැත්නම් කාර් එකේ ඡායාරූපයක් අලව ගන්න. ඒ ඇලෝ ගත්තට පස්සේ ඩ්‍රීම් බෝඩ් එක හදන ඊට පස්සේ කියලා දේ. ඒක ඇලෝ ගත්තට පස්සේ ඕගොල්ලන් ඩේට් එකක් දාලා තියන්නේ ලාවට, හරි මෙන්න මේ දවස් වෙනකොට මම ඕක ගන්නවා කියලා. ඒක දකින 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 වාරයක් පාසාම යටිහිතේ පෙළඹීමත් එක්ක අපේ ශරීරයේ මොටිවේට් එකක් වෙනවා. මෙන්න මෙතනට මම කොහොම හරි යනවා, මෙන්න මේ දේ මම කොහොම හරි ඇචීව් කරනවා, මෙන්න මේ දේ මම කොහොම හරි අරගෙන තමයි පස්සෙ බලන්නේ කියලා හැඟීමක් එනවා. ඉතින් කරන්න තියෙන්නේ ඔයාලට දැනෙන දේ, ෆීල් වෙන දේ අලවන්න, අඳින්න, විෂුවලයිසේස් කරගන්න. එහෙම කරන තරමට ඕගොල්ලන්ට ඒ දේ ඇචීව් කරගන්න, ලං කරගන්න ගොඩක් පහසුවක් වෙනවා. ඉතින් ඒ හින්දා ඒක තුන්වෙනි කාරණේ මිස් වුණා. තුන්වෙනි කාරණේ තමයි චේන්ජ් කියන එක. මං කියවන කාරණා තුනක් තියෙනවා කියලා. පළවෙනි එක මං කිව්වා ධනාත්මක දේවල් ලියන්න, දෙවෙනි එක විෂුවල් කරගන්න, තුන්වෙනි කාරණේ තමයි තමන් මේ දකින කරන කියන හැම දෙයක්ම ඕගොල්ලෝ රඟපාන්න. මම මේ කියන්නේ බොරුවට රඟපානවා කියන එක නෙමෙයි. මම මේ කතා කරන්නේ ඔබ ධනවත් වෙන්න කැමති නම් ඔබ ධනවත කුසේ කටයුතු කරන්න ඕනේ. ඒ කියන්නේ මොකද්ද? ධනවතුකසේ කියලා කතා කරන්නේ රත්තරම් බඩු පුරවගෙන හරි ලොකු කාර් එකක හරි බොරුවට ෂෝ එකකට යන එමක් නෙවෙයි. ධනවතුන් සිතන විදියට හිතන්න පුරුදු වෙන්න. මමත් ධනවතෙක්. මම ධනවතෙක් නම් ධනවතුන් මේ වගේ මෝඩ වැඩ කරන්නේ නේද කියලා හිතන්න බලන්න. මම දක්ෂෙක්. දක්ෂෙක් මේ වගේ මෝඩ වැඩ කරන්නේ, මේ වගේ දේවල් ඍණාත්මකව දේවල් හිතන්නේ දකින්නේ නැහැ කියලා ඉබේ පුරුදු වෙන ඕගොල්ලෝ. ඉතින් අන්න ඒ වගේ ලොකු ගැඹුරු කතාවක් තමයි මම මේ කිව්වේ. ඔගොල්ලෝ ඒ විදිහට රඟපාන්න කියලා. මොකද රොබින් ශර්මගේ පොතේ පොත්වල තියෙනවා, හැම පොතකම මම දැකපු දෙයක් තමයි ඔබට යම් දෙයක් අවශ්‍ය නම් ඔබට ඒ දේ දැනටමත් ලැබුණා හා සමානව කටයුතු කරන්න. ඒක හරි ප්‍රබල කාරණයක්. හේතුව දැනටමත් ඕගලන්ට ලැබිලා නැති දෙයක් ලැබුණා හා සමානව විඳිනකොට අනිවාර්යෙන් මේ දේ ලැබෙන එක තමයි විශ්ව ශක්තියේ තියෙන දේ. ආකර්ෂණ නීතිය ඔයගොල්ලෝ සමහරවිට අහලා ඇති, දැනගන්නවත් ඇති. ඉතින් ඒකේ තියෙන දේ අනුව ඕගලන්ට ෆලෝ කරන්න පුළුවන්. ඔගොල්ලෝ චේන්ජ් වෙන්න, ඔගොල්ලන් දැනටමත් කම්ෆර්ට් සෝන් එකේ ඉන්නවා. අලුත් දෙයක් කරලා බලන්න. ඒ අලුත් දෙයක් කරනකොට දැනෙන ආතතියේ පුරුදු වෙන්න. එතකොට දන්නේම නැතුව ඔයා තවත් ඉස්සරහට අඩියක් තියාවි. දන්නේම නැතුව ආගේ පඩිය වැඩි වේවි. දන්නේම නැතුව ඔයගොල්ලන්ගේ ආදායම වැඩි වේවි. දන්නේම නැතුව ඔයගොල්ලන්ගේ නිරෝගීභාවය වැඩි වේවි. දන්නේම නැතුව ඔයගොල්ලෝ වෙනම ලෙවල් එකකට අප්ග්‍රේඩ් වෙලා තියේවි. ඒක තමයි හැටි. ඒක තමයි අපේ මනුස්ස ස්වභාවය. අර අලියට අර ලණුවෙන් ගැලවෙන්න බැරි වුණාට ගෙම්බට ඒ මූඩිය කඩාගෙන නැත්නම් මූඩියෙන් ඉහලට බෝතල් කටෙන් ඉහලට පයින්න බැරුණාට මනුස්සයන්ට පුළුවන්. ඉතින් ඕගලන්ටත් පුළුවන්, මටත් පුළුවන්. එහෙනම් ඕගොල්ලෝ මතක තියාගන්න, අනිවාර්යයෙන්ම ඕගලන්ට ජීවිතේට යම් දෙයක් වෙනස් කරගන්න ඕන කරලා බලන්න. මාර්තු මාසේ පළවෙනිදා හොඳ දවසක්. තවත් දවස් නැහැ. ඒ හින්දා අද මුස්සා කරලා බලන්න. ඉතින් ආරාධනා කරනවා මේ වීඩියෝ එකේදී යම් කිසි දෙයක් දැනුණාද, යම් කිසි දෙයක් ෆීල් වුණාද ඔයගොල්ලෝ යටින් කමෙන්ට් එකක් දාන්න. ඒ විතරක් නෙමේ, මේ වීඩියෝ එකේ තියෙන වැටිනාකම යම් කිසි කෙනෙකුට දෙන්න ඕනේ නම් ෂෙයා කරන්න කියලා ආරාධනා කරනවා.